එංගලන්තේ තමයි ක්‍රිකට් උපන් රට. ටෙස් ක්‍රිකට් ක්‍රීඩාවට එංගලන්තේ තවමත් තියෙන ලොකු පිළිගැනීමක්. දැන් එංගලන්ත ටෙස් කණ්ඩායම ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්නේ ශ්‍රී ලංකාව එක්ක ටෙස් තරගාවලියකට සෙල්ලම් කරන්න. අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකා එංගලන්ත ටෙස් ඉතිහාසයේ වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරු 10 දෙනා ගැන. මේ වර්තාව බලද්දී ක්‍රිකට් උපන් රටට දරුණු ප්‍රහාර එල්ල කරපු ශ්‍රී ලංකා ප්‍රතිකරු කීප දෙනෙක්ම අපිට හමු වෙනවා. ශ්‍රී ලංකා එංගලන්ත ටෙස් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරු අතරේ 10 වෙනියට ඉන්නේ අරවින්ද ද සිල්වා. අරවින්ද ටෙස් තරඟ 11කදී ලකුණු 739ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 38.89ක් රඳවාගෙන අරවින්ද ශතක දෙකකුත් අර්ධ ශතක දෙකකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ප්‍රතිකරු අතරේ 9 වෙනි තැන ඉන්නේ හිටපු එංගලන්ත නායකයෙක් වන මයිකල් වෝගන්. වෝගන් ටෙස් තරඟ 10කදී ලකුණු 755ක් අරගෙන තමයි ප්‍රතිකරු අතරේ 9 වෙනි තැන ඉන්නේ. වෝගන් 41.94ක සාමාන්‍යයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. වගේම ශතක දෙකකුත් අර්ධ ශතක හතරකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. වැඩිම ලකුණු ලාභිය අතරේ 8 වෙනි තැන ඉන්නේ ඊයන් බෙල්. බෙල් ටෙස් තරඟ 10කදී ලකුණු 812ක් රැස් කරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 58ක් රඳවාගෙන බෙල් ලංකාවේ තරඟවල ශතක දෙකකුත් අර්ධ ශතක අටකුත් රැස් කරගන්න සමත් වෙලා තියෙනවා. මේ වර්තාවේ 7 වෙනි තැන ඉන්නේ සනත් ජයසූරිය. සනත් එංගලන්තයේ තරඟ 14කට ක්‍රීඩා කරලා ලකුණු 819ක් රැස් කරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 35.6ක් රඳවාගෙන සනත් එංගලන්තයේ දෙරිව ද්විත්ව ශතකයකුත් අර්ධ ශතක තුනකුත් ලබාගෙන තියෙනවා. ප්‍රතිකරු අතරේ 6 වෙනි තැන ඉන්නේ කෙවින් පීටර්සන්. පීටර්සන් ලංකාවේ එක්ක ටෙස් තරඟ 11කදී ලකුණු 874ක් ලබාගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 51.41ක් එක්ක. පීටර්සන් ලංකාවේ එක්ක තරඟවල ශතක තුනකුත් අර්ධ ශතක දෙකකුත් ගන්න සමත් වෙලා තියෙනවා. වැඩිම ලකුණු ලාභය අතරේ 5 වෙනි තැන ඉන්නේ තිලකරත්න දිල්ෂාන්. දිල්ෂාන් තරඟ 12කදී ලකුණු 889ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 42.33ක් රඳවාගෙන ශතක දෙකකුත් අර්ධ ශතක හයකුත් එක්ක. දිල්ෂාන්ට ඉස්සරහා ඉන්නේ මාස් ට්‍රෙස්කොතික්. ලංකාවේ එක්ක තරඟ 12කට ක්‍රීඩා කළ මේ ආරම්භක ප්‍රතිකරුවා තරඟ 12කදී ලකුණු 957ක් රැස් කරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 45.57ක් රඳවාගෙන ට්‍රෙස්කොතික් ශ්‍රී ලංකාවේ එක්ක තරඟවල ශතක තුනකුත් අර්ධ ශතක හතරකුත් රැස් කරගෙන තියෙනවා. මේ වර්තාවේ 3 වෙනි තැන ඉන්නේ ඇල්ෂියා කුක්. කුක් ලංකාවේ එක්ක තරඟ 16කදී ලකුණු 1290ක් රැස් කරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 53.75ක් රඳවාගෙන කුක් ලංකාවට එරෙහිව ශතක තුනකුත් අර්ධ ශතක හතකුත් රැස් කරගෙන තියෙනවා. මේ රටවල් දෙක අතරේ තරඟවල වැඩිම ලකුණු ගත්ත අය අතරේ දෙවෙනි තැන ඉන්නේ කුමාර් සංගක්කාර. සංගා එංගලන්තයේ එක්ක ටෙස් තරඟ 22කදී ලකුණු 1568ක් රැස් කරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 42.2ක් රඳවාගෙන සංගා එංගලන්තයට එරෙහිව ශතක තුනකුත් අර්ධ ශතක 9කුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. එංගලන්තයට කවදත් පහර දෙන ප්‍රතිකරුවෙක් විදිහට ප්‍රසිද්ධ මහෙල එංගලන්තයේ එක්ක ටෙස් තරඟ 23කදී ලකුණු 2212ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 58.2ක් රඳවාගෙන මහෙල එංගලන්තයේ එක්ක ශතක 8කුත් අර්ධ ශතක 10කුත් රැස් කරගෙන තියෙනවා. මහෙල එංගලන්තයට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 213ක්. ඔය විදිහට තමයි කණ්ඩායම් දෙක අතරේ අතීත ටෙස් වාර්තා. ඔයාලා හිතන්නේ මේ පාර තරගාවලියේ වැඩිම ලකුණු ගන්න ප්‍රතිකරුවා කවුරු වේවිද? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවේදී පාට සුබ දවසක්.